හිටේ වාම ඌලන් පේනවා ස්ථාපන ප්‍රතිශතය හොඳයි වර්ධනය වේගය හොඳයි පළදරන සංඛ්‍යා අතු සංඛ්‍යාවක් ඇති කරනවා අඩු කාලයකින් වියන සම්පූර්ණ වෙනවා සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ කාලයකදී අස්වනු ලබා දෙනවා ආකර්ශනීය පෙනුමක් තියෙනවා ගෙල අස්වැන්නක් තියෙනවා මේ වාසිය අපි ලබා ගන්නෙ කොහොමද මේවා කියන්නේ මේ ලක්ෂණ වලින් වැඩි කොටසක් හෝ අපි ලබා ගන්නෙ කොහොමද පාවෙල් හිටවල අවු මේ දකින්නේ මේකේ බංගත පැත්තේ තියෙන පාවෙලක් හිටුක අවස්ථාවක් දකුණුවත පැත්තේ තියෙන්නේ මුදුන්න කිලිටුක අවස්ථාවක් ඔබට පේනවා මේ දෙකේ පැහැදිලි වෙනස තියෙනවා අපිට පුළුවන් මෙන්න මේ පාවෙලත් මගින් ලබාගත් පැලයක් මේ ආකාරයටම මුදුන්න කිලි පැලයක් බවට පත් කරගන්න එසඳ අපි මුලින්ම කළ යුත්තේ ඇතර මේ වගේ කරන්න නම් මේ පාවෙලින් මගින් ලබාගත් පැලයක අවශ්‍යතා කිහිපයක් තියෙන්න ඕනේ එකක් තමයි මේ වැලේ වයස අවුරුදු 1කට වගේ අඩුවේ අඩු වයසක් වෙන්න ඕනේ දෙවෙනි කරුණ තමයි හරස් අතු ඒ වෙනකොට ඇති වෙලා තියෙන්න ඕනේ ඊළඟ එක තමයි වැසි කාලයක් තියෙන්න ඕනේ නැත්නම් පස්සේ තෙතමනේ තියෙන්න ඕනේ දකුණු අත පැත්තේ ඔයගොල්ලෝ දකින්න පින්තූරේ ඔයගොල්ලන්ට පේනවා මේ වැලි පාමු වල අඩි දෙකක් විතර විස්කම්බයක් සහිතව අරයක් සහිතව අඟල් දෙකක් වමන ගැඹුරට පස බුරුල් කරනවා මුලින්ම අපි කරන්නේ මෙන්න මේක ඒ විදිහට පස බුරුල් කරලා ඊළඟ අවස්ථාවෙ අපි කරන්නේ මේ වැලේ හරස් අතු ඇති වෙලා තියෙන කොටසට පහලින් තියෙන පත්‍ර සියල්ලම මේ ආකාරයට ඉවත් කරනවා. උගල දකිනවා මේ දකුණු පැත්තේ පින්තූරේ කරන්නේ ඒ හරස් අතු වලට පහලින් තියෙන පත්‍ර සියල්ලම ඉවත් කරන එක. දැන් ඔයගොල්ලෝ පේනවා මේ හරස් අතු සියල්ල පහලින් හරස් අතු වලට පහලින් තියෙන පත්‍ර සියල්ලම ඉවත් කරලා තියෙනවා. දකුණු පැත්තේ පින්තූරේක පැහැදිලි. ඊට පස්සේ අපි කරන්නේ මේ වැලේ පාමුල උගලන් පේනවා අඩියක් පමණ ඈතින් අඟල් දෙකක් පමණ ගැඹුරු ඇලියක් සකස් කරලා තියෙනවා. ඊළඟ අපි කරන්නේ මොකක්ද මේ වැල දකුණු දෙපැත්තේ පින්තූරය ඔයගොල්ලෝ බකින් දකින්නවා මේ වැලේ ආධාරකයේ බැඳලා තියෙන රිදි පාටි නැත්තම් මොනවා හරි ලණු ඒ බැඳලා තියෙන පාටි ක්‍රමයෙන් ඉවත් කරගෙන යනවා වැල අයින් කරන්නේ නැහැ වැල මුලින් ගලවන්නෙත් නැහැ දෙත යගන්නේ වැල ආධාරකයේ බැඳලා තියෙන පාටි විතරයි මේ කපන්නේ නැත්තම් ගලවන්නේ මේ වෙලාවේ වැදගත් දෙයක් මේ ඉවත් කරන අවස්ථාවේ වැල අල්ලගන්න එක්කෙනෙක් ඉන්න අවශ්‍යයි මොකද බැරි වෙලාවත් වැල ආදරකෙන් ගැලවුනොත් මේක පහළට වැටෙනවා පහළට වැටුනොත් වැල මුලින් කැඩෙනවා මොකද වැලේ මුල මෝරලා තියෙන්නේ නැවිච්ච ගමන් කැඩෙන්න පුළුවන් ඊට පස්සේ අපි කරන්නේ දැන් ඔයාලට පේනවා මෙතන මේ වැල ක්‍රමයෙන් ආදරකින් ඉවත් කරනවා නමුත් වැල මුලින් පසට සවි වෙලා තියෙනවා තුන්වෙනි රූපේ ඔයාලට පේනවා වැල සම්පූර්ණයෙන්ම ආදරකින් ඉවත් කරනවා නමුත් මුල පසට සවි වෙලා තියෙන්නේ ආදරකයේ පාමුල මෙන්න මේ විදිහට අර වැල අර අලිය දිගේ තියලා ඊට පස්සේ මේ අත්ත පාමුලට තියලා දැන් බැදලා තියෙනවා. දැන් ඕගලන්ට පේනවා මේක මුදුන්ඩි කිලි පැලයක් හිටෙවෝ වගේ. එහෙම නැත්නම් හරසතු පාමුලේ ඉඳලම තියෙනවා. මේ විදිහට බැඳගත්තට පස්සේ අපි මොකද්ද කරන්නේ ඊළඟට? අපිට පුළුවන් දැන් මේක මුදුන්ඩි කිලි පැලයක් බවට බොහෝ දුරට පත් කරලා තියෙන්නේ. දැන් මේකට අපිට ජලය සපයලා වසුණක් යොදලා ඉන් පස්සේ මේකේ පාසු තෙතමනේ රඳවා ගන්න පුළුවන්. දැන් මේකේ පසට යට කරපු මේ වැලේ ඇත්තටම හැම ගැටයකින්ම මුල් වෙනවා හොඳ මූල පද්ධතියක් හැදෙනවා විවේකයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා දැන් මේක හරියටම මුදුන්නිකිලි පැලයක් හිටවෝ වගේ ඊට පස්සේ අපි මොකද කරන්නේ මේකේ වර්ධනය ආරම්භ වුණාම මේ හිටවට මේ විදිහට සකස් කරලා ඉවර වෙලා වර්ධනය ආරම්භ වෙලා අඩියක් විතර ඉහළට වර්ධනය වෙනකොට ඉහළ කෙළවරේ ඉඳලා අඩියක් විතර පහළින් ඒ ඇතිවන බැල කප්පාදු කරනවා එබැයි සමහරවිට මේක ඊට අසාර්ථක වර්ධන නිසා කපන්න හිතෙන්නේ නැහැ. නමුත් කපන්න අවශ්‍යයි. ඒ කැපුවම තමයි ඊට පස්සේ ආධාරකේ මත වැල් 3-4ක් වර්ධන වෙන්න පටන් ගන්නවා. හරසතු විශාල සංඛ්‍යාවක් ඇති වෙනවා. එතකොට අපිට මුදුන්දු කිලි හිටෙවෝ වගේ වැලි පාමුල සිටම වැඩි හරසතු සංඛ්‍යාවක් තියෙන ඒකාකාර වීණක් සහිත මුද වැලක් පිරුණු වැලක් සකස් කර ගැනීම හැකියාව තියෙනවා. ඒතර මේ විදිහට මේ ඇලියක් පස්සලින් බහලා මේ විදිහේ පාසුකිත මොනේ ආරක්ෂා කරන්න හොඳ වසුණක් යොදලා ඊට පස්සේ අපිට මේ විදිහට මේ වැල මුදුන් දිගිරි පැලයක් වගේ වර්ධනය කරගන්න පුළුවන්